වැටුප් වැඩිවීමක් ලබා දී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමිනුයි සෞඛ්‍ය සේවා වෘත්ති සමිති සඳහනේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි. රත්නපුර මහනුවර කුරුණෑකල අනුරාධපුර වැනි ප්‍රධාන රෝහල් කිහිපයක වර්ජනය ක්‍රියාත්මක වුණා. රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසන්නේ පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රයක් මෙම වැඩවර්ජන තුලින් ක්‍රියාත්මක කරන බවයි. අපි දකිනවා මේ වෘත්තීය සමිති නායකයන්ගේ කීප දෙනෙක් මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තියෙන සැබෑ ප්‍රශ්න සැබෑ ගැටලු දඩමීමා කරගනිමින් ඉත්ත බවට පත් කරගනිමින් මේ ප්‍රශ්නේ අරගෙන යනවා තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික ගමනක් වෙනුවෙන් මේ කණ්ඩායම් මේ හරහා මේ කරගෙන යන්නේ මේ දේශපාලන න්‍යායපත්‍රයක් මේ සපුරා ගන්න යන්නේ මේ කණ්ඩායම් මේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ සැබෑ ගැටලු සහ ප්‍රශ්න යටපත් කරමින් ඒවා දඩමීමා කරගනිමින් වැඩ කටයුතු කරන ආකාරය තමයි දකින්නේ. බෙතර හිටු දැසන 6:30 සිට ප්‍රධාන රෝහල් 10ක වර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්ති සමිති පවසනවා. ජාතික රෝහල කරාපිටිය යාපනය මඩකලපුව සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල්ද ඒ අතර වෙනවා. කෑගල්ල පොළොන්නරුව ත්‍රිකුණාමලිය වවුනියාව මහ රෝහල්වල සහ මන්නාරම මූලික රෝහලේද හෙට දිනේදී වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි ඔවුන් පවසන්නේ. බෙතර තම සංගමේ කිසිදු වැඩ වර්ජනයකට එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ අවධාරණය කරනවා. කෑගයි හොට දෙන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව. යථාර්ථයේ තේරුම් අරන් ක්‍රියා කරන ආණ්ඩුවක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරෙව්වා. ජනාධිපතිතුමා මේවා පියවරෙන් පියවර ලබා දීමට අවශ්‍ය පොරොන්දු වෙලා තිබුණා. ඝෝෂණ කිරීමෙන් ලැබෙන්නේ නැහැ කියන එක හෙදිනෙලදාරින් දැන්වත් තේරුම් ගන්න සාකච්ඡා සම්මුති මාර්ගයෙන් යමක් දිනනවා මිසක් රෝගීන් අමාරු වෙලා ඔවුන්ගේ නෙත්වල කඳුළු වගුරෝලා අපි ගන්න ඉල්ලීම අපිට පළ වෙන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැත්නම්